लोक शूरता टेस्ट क्रिकेट तरंगमालावट समगामीव संचारक श्रीलंका कंडायम सह दक्षिण अफ्रीका वातर पैवत्वेन तरंग देखकिनुत टेस्ट क्रिकेट तरंगमालावे पलमु तरंगय इनिमक सह लकुनु 45ක जयक वार्ता क्रीमट दक्षिण अफ्रीकानु कंडायम ईए समत्तुना ए श्रीलंका देवन इनिम लकुनु 180කට सीमा किरीमत समग तरंगे सिव्वन दिने ईए दिने तरंगे आरंभ करन विट सिय देवन इनिम क्रीडा करमिन सिटी श्रीलंका कंडायम सियलु देना देवी लकुनु 180කට सीमा किरीमट दक्षिण अफ्रीकानु पांदु यवन्नन समत्तुना सीए मंगल टेस्ट क्रिकेट तरंगेट क्रीडाकल श्रीलंका क्रीडक वनिदु हसरंग मंगल अर्धशतके वार्ता करमीन लकुनु 59ක් රැස් කළා අතර කුසල් ජනිත් පෙරා ලකුණු 64ක් රැස් කළා ඔවුන් දෙදෙනාට අමතරව කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්න ඉඩ ලබා දුන්නේ නැහැ පන්දු යැවීමේදී ලුංගි ඉංගඩි වියන් මුල්ඩර් සහ ඇන්ඩ්‍රෙඩ් නෝට් අතරේ කඩුලු දෙක බැගින් බිදී ගියා ඊට අමතරව ලූතෝ සිම්පාලාද කඩුලු දෙකක් බිඳ හෙළුවා දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් නී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 396ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව දැවැන්ත ලකුණු 621ක් රැස් කළා එයට ෆ්‍රොප් ඩුප්ලසී ලබා ගත් ලකුණු 189ද ඇතුළත් වුණා ඔහු තරගයේ වීරයා සම්මානෙන්ද පිදුම් ලැබීමට එය ඉවහල් වුණා දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලබන 3 වෙනිදා ජොහන්ස්බර්ග්ීදී ආරම්භ වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් මහතා ශ්‍රී ලංකා වී පැවති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා දොස් පැවරීමක් සිදු කර තිබෙනවා. ටෙස්ට් තරගාවලිය සඳහා මනා සූදානම් වීමක් නොමැති වීම දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පරාජය වීමට හේතු වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තරගයේ ආරම්භක දිනේදී ශ්‍රී ලංකාව හොඳින් දක්ෂතා ප්‍රදර්ශනය කළද ඔවුන් දින 4ක් තුල තරගයේ පරාජය වීමට පත් වුණා පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 396ක් එය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක ටෙස්ට් ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉන්මෙන් පසුව තරගයේ වැඩි ගෞරව හිමි වූයේ දකුණු අප්‍රිකාවටයි. ඔවුන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 621ක දැවැන්ත ලකුණු පූර්වක් ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ලක්වීම ඊට බලපෑ ප්‍රධාන හේතුවක් බවයි ඔහු සඳහන් කළන්නේ. ඒ වන විට ධනංජය සිල්වා, කසුන්න රාජිත, ලහිලු කුමාර, වනිදු හසරංග සහ දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්ව තිබෙනවා. තරංගාවලිය ආරම්භ වීමට පෙර සුරංග ලක්මාල්ද ආබාධයකට ලක් වූ අතර LPL තරංගාවලියේදී සිදු ආබාධයක් හේතුවෙන් ඖෂධ ප්‍රනාන්දුටද පළමු තරගය අහිමි වුණා. ඒ අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවනවා. ඔහු ලංකා ප්‍රීමියර් ලීග් තරංගාවලියේදී ආබාධයකට ලක් වීම හේතුවෙන් ටෙස්ට් තරංගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ අනුව ටෙස්ට් චන්තිතයේ සිටින ක්‍රීඩකයන් 22 දෙනා අතරින් මේ වන විට ආබාධයන්ට ලක් වූ සමස්ත ක්‍රීඩකයන් සංඛ්‍යාව 8ක්. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවත් විය යුතු නමුත් එය නියමිත කාලයේදී සිදු නොවු බවයි 2020 තරගාවලියකින් අනතුරුව ප්‍රධාන වශයෙන්ම ටෙස්ට් තරගාවලියකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවීම ඉතා අසාධාරණ බවත් ග්‍රෑන්ඩ් ෆ්ලවර් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ටෙස්ට් තරගාවලියක් සඳහා ක්‍රීඩකයන්ට පුහුණු වීමට ලබා දුන් කාලය ඉතා ප්‍රයෝජනවත් නොවන බවත් මෙය ඉතා අවාසනාවන්ත තත්වයක් බවයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ